ආයුබෝවන් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි දරුණුතම පාතාල නායකයන් පිළිබඳ අපි ඔයාලා වෙනුවෙන් අරගෙන යන වීඩියෝ සීරීස් එකේ පස්වෙනි කොටසින් අපි ඔයාලට අරගෙන එන්නේ 90 දශකයේ කොළඹ පාතාලයේ නමගේ චරිතයක් වන බැක්කගානේ සංජීවගේ ජීවිත කතාව. ඉතින් ඔය මේ වීඩියෝ සීරීස් එකේ කලින් කොටස් තවමත් බැලුවේ නැත්නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියනනම් අනිවාර්යෙන් මේකත් බලන්න. අනුගණන් වල ලංකාවේ පාතාලයේ නමකයේ චරිතයක් තමයි බැද්දගාන සංජීව. මුල් කාලයේදී ෆිනෑන්ස් කම්පැනි එක වාහන සීස් කරන සීසර් රැකියාවක තමයි සංජීව නිරත වුණා කියන්නේ. සංජීවට පාතාලේ කෙරමෙක් වෙන්න මග පෑදෙන්නේ සොත්තිඋපාලිට වගේ දේශපාලන හයිය නිසාවෙන් තමයි. ප්‍රබල දේශපාලඥයින්ගේ ආරක්ෂක නිලධාරියා හැටියට වැඩ කරන්න ලැබෙන සංජීවට ඒ නිලතල අතින් වගේම පාතාල වැඩ අතනොත් දිනෙන් දින ඉහළටම යන සමත් වෙනවා. සාමාන්‍ය පුද්ගලෙක් හැටියට ජීවත් වෙමින් ඉඳලා ඊටාම ඉක්මනට අධි සුකෝපවගේ ජීවිතයක් ගත කරන්නෙක් දක්වා ඔහු වෙනස් වෙනවා. අනුගණන්වල සිට වුණු දේශපාලන කොන්ත්‍රාත් රැසක් පිටපස සංජීවගේ නම සටහන් වෙනවා. රූකාන්ත් සහ චන්ද්‍රලේඛාට පහර දීම, සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඝාතනය, අනෝජා වීරසිංහ මාත්මයගේ නිවස ගිනි තැබීම ඒ අතරින් කීපයක්. බැද්දගාන සංජීව කියන්නේ ඇමතිවරයෙක්ටත් වඩා ප්‍රබල අයෙක් කියලා පාර්ලිමේන්තුවෙත් ඒ කාලේ චෝදනා නැගෙනවා. දේශපාලන හයියෙන් පාතාලේ හොල්ලන් හිටපු සංජීව 2001 අවුරුද්දේදී ඝාතනයට ලක් වෙනවා. අපි කලින් සඳහන් කරපු ධම්මික අමරසිංහ මේ මිනිමරුම පිටපසෙ ඉන්නවා කියලා තමයි සැකේ යොමු වෙන්නේ. ඉතින් අපි ඊළඟ කොටසත් එක්ක ඊළඟ එපිසෝඩ් එකකින් හමු වෙමු. ඉතින් වීඩියෝ එක දාපු කමම බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න. සිව්කඳ channel එක බලන ඔයාලට අපේ sponsor digital පාසල විසින් රුපියල් 10000ක වටින web design courses දෙකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීලා තියෙනවා. digitalpasala.com සිව්කඳ. ඉතින් මේ link එකට ගිහිල්ලා ඔයත් අදම register වෙලා ගෙදර ඉඳන් ආදායමක් හොයන්න පුළුවන් වටින skill එකක් free ඉගෙන ගන්න. ඉතින් අප මේ link එක video එකේ description එකේ දාලා තියන්න. digitalpasswordcom /sivkara